प्रधान मेम कटलूरम मनस पीड़ावादी ස්වභාවික බෙහෙතක් ගැනයි වීඩියෝ එක අවසන් වෙනතුරු මාත් එක්ක රැඳී ඉන්න. ඔබ තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපූර්ව විශ්වය YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එඬරු තෙල්වල ආයුර්වේදීය ගුණය ගැන සියවස් ගණනාවක් දුරට පැතිරී තිබෙනවා. මෙම තෙල් වර්ගය ටිකක් අප්‍රසන්න ගතියකින් යුතු නිසා බොහෝ දෙනා මෙය භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. නමුත් මෙමගින් හිසකෙස් පෝෂණයට සහ වර්ධනයට මෙන්ම සමේ පැහැපත් බවටද ඉවහල් වෙනවා. එඬරු තෙල්වල අඩංගු රයිසිනොලික් අම්ලය පෙබල ප්‍රතිබැක්ටීරියාකාරක ගුණයකින් හා ප්‍රතිදිලිරමාකාර ගුණයකින් යුක්ත වෙනවා. ඒ වගේම එඬරු තෙල්වල ඔමේගා 9 මේද අම්ලද යහමින් අඩංගු වෙනවා. ඔමේගා 9 මේද අම්ලය කියන්නේ හිස් කබලේ පෝෂණයට සහ සමට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මේ සියල්ල එක් වූ කල එඬරු තෙල් අකලට හිස්කෙස් ගැලවී යෑමට වගේම සමේ ගැටලුකාර තත්වයන්ටද භාවිත කළ හැකි ඖෂධයක් වෙනවා. අංක 1 හිසකෙස් වර්ධනයට. එඬරු තෙල්වල අඩංගු රයිසිනොලික් අම්ලය නිසා හිස මතුපිට ආම්ලිකතාවය පාලනය කර හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරනවා. එමකින් හිසකෙස් ගැලවී යෑම, කැඩී යාම හා කෙස් අඟ පැලීම වැනි රෝගී තත්ත්වයන් මගහරවා ඔබට නිරෝගී දිඳුරන කෙස් කලඹක් ලබා දෙනවා. තවද හිස්තොරී හිස් කබලේ වියලි බවද පාලනය කිරීමට මේ කදිම ඖෂධයක්. එඬරු තෙල් ස්වල්පයක්ගෙන ඇඟිලි තුඩු මගින් හොඳින් හිස් කබල සම්බාහනය කරන්න. පසෝ ප්ලාස්ටික් හෝ පොලිතින් ආවරණයක් යොදා තුවායකින් හොඳින් ආවරණය කර විනාඩි 15ක් පමණ තබන්න. මෙය රාත්‍රිය පුරා තැබීමෙන්ද හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සතියට වරක් නොකඩවා සිදු කිරීමෙන් ඔබටම වෙනස පෙනේවි. හිසකෙස්වල එඬරු තෙල් ඉවත් කිරීමට ෂැම්පු භාවිත කරන්න. අංක 2 සම රැලි වැටීම වැළැක්වීමට. එඬරු තෙල් ඉක්මනින් සමට අවශෝෂණය කරගන්නා නිසා ඒ ඔබේ සමේ තෙතමනිය සහ සුසිනිදු බව ආරක්ෂා කරනවා. මුලින්ම මුහුණ හොඳින් සෝදන්න. පසුව සිනිදු තුවායකින් මුහුණේ තෙතමාතු කරන්න. පසුව එඬරු තෙල් ස්වල්පයක් අතලටගෙන එය උණුසුම් වන තෙක් අතල හොඳින් පිරිමැද මුහුණ හොඳින් සම්බාහනය කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සෑම දිනකම නිින්දට පෙර මේ සිදු කරන්න. අංක 3 වියලි සම සඳහා. එඬරු තෙල් සමට හොඳින් උරා ගන්නා නිසා සමේ වියලි බව දුරු කර සමට මනා තෙතමනයක් ලබා දෙනවා. මෙහි අධික අම්ලය අඩංගු නිසා සමේ වියලි බව වළක්වා සමට මුදු බවක් ගෙන දෙනවා. මෙමකින් ඉරිතැලී ගිය සමක් උනත් ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනවා. එමෙන්ම සමේ ඇදෙන සුළු බවද වැඩි කරනවා. අංක 4 අඳුරු ලප කැලල් සඳහා. හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇතිවන ලප කැලල් විවිධ ආලේපන වර්ග භාවිතා කළත් මෙම ලප කැලල් මකා දැමීම තරමක් අපහසුයි. නමුත් එඬරු තෙල් භාවිතයෙන් එම ගැටලුව පහසුවෙන් විසඳා ගන්න පුළුවන්. පිරිසිදු රෙදි කැබැල්ලක්ගෙන එය උණු වතුරෙන් පොඟවා කුරුල ඇති තැන් හොඳින් පිස දමන්න. ඉන්පසුව රෙදි කැබැල්ල එඬරු තෙල්වල පොඟවා කුරුලෑ මත රවුමක් ආකාරයෙන් සම්බාහනය කරන්න. නින්දට යෑමට පෙර මෙය සිදු කර රාත්‍රී පුරාවටම එඬරු තෙල්වලට ඔබේ සමට ඇතුල් වීමට හැකි වෙනවා. පසුදින උදෑසන සිසිල් ජලයෙන් මුහුණ සෝදන්න. දිනපතා මෙය සිදු කිරීමෙන් කුරුලෑ අවම කරගන්න පුළුවන්. ඉන්පසුව සතියට දෙවතාවක් සිදු කිරීම ප්‍රමාණවත් වෙනවා. අංක 5 ඇහි බැම සහ ඇස් පිහාටු වර්ධනයට. ඝන ඇහි බැමත් දිගු ඇස් පිහාටුත් මුහුණට ගෙන දෙන්නේ අමුතුම අලංකාරයක්. ඒ නිසා ඇතමුත්
ඒ සඳහා කෘතිම ඇස්පිහාට භාවිතා කරනවා. නමුත් එඳුරු තෙල් භාවිතයෙන් ඔබට ඝන ඇහි බැමක් සහ දිග ඇස්පිහාට ලබා ගන්න පුළුවන්. මෙහිදී තෙල් ආලේප කරන විට ඇසට නොයන ලෙස ආලේප කිරීමට ඔබ පරිස්සම් විය යුතුය. අංක 6 කැඩී ගිය නිය වර්ධනයට. එඳුරු තෙල් වල අඩංගු පෝෂණය නිසා නිය කැඩී යාම වළක්වා නිය ශක්තිමත් කරනවා. එමෙන්ම දිදුලන බවක් දැන දෙනවා. ඔබේ නිය මත එඳුරු තෙල් ආලේප කිරීමෙන් නිය කැඩී යාම වළක්වා ගන්න පුළුවන්. අංක 7 යටිපතුල් පැලීම වැළක්වීමට. බොහෝ කාන්තාවන් යටිපතුල් පැලීම නිසා පීඩා විඳිනවා. එඳුරු තෙල් වලින් සමේ තෙතමනය ආරක්ෂා කරන නිසා මේ පැලුණු යටිපතුල් වලට ඖෂධයක් වෙනවා. එඳුරු තෙල් පොල් තෙල් ස්වාපය සමග මිශ්‍ර කර යටිපතුල් වල ආලේප කරන්න. දිනපතාම මෙම සත්කාරය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අංක 8 වියළි දෙතොල් සඳහා. වියළි දෙතොලකින් මුහුණට අවලස්සන ගෙන දෙන අතරම දිදුරන දෙතොලකින් ගෙන දෙන්නේ අලංකාරයක්. වියළි තොල් මත එඳුරු තෙල් ස්වල්පයක් ආලේප කර සම්බාහනය කරන්න. මීට අමතරව එඳුරු තෙල් මගින් ඔබට හිරු කිරණින් ආරක්ෂා වීමට, සමේ දැවිල්ල අවම කිරීමට, දිරිර හානි වලින් ආරක්ෂා වීමට, ඉරුවා රදයෙන් සහනයක් සලසා ගැනීමට, මුඛයේ වේදනා සමනයට, මස්පිඩු වේදනාවලට රාත්‍රී නිින්ද ළඟා කර ගැනීමට, පාදවල ඇති ඉරිතලා ගිය පෙනුම ඉවත් කර ගැනීමට එඳුරු තෙල් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ආතරයිටිස් සහ මලබද්ධය වළක්වා ගැනීමටද එඳුරු තෙල් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර අපූර්ව විෂය YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification ගෙන්න ගන්න. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.